ඒ යන ගමන එක වැඩක් තමයි මේ තියෙන්නේ. සර් මේක අපි හැමෝටම දුන්නේ නෑ. අපි වට Google Form එකක් දැම්මා. පුරවන්න කියලා කිව්වා. අවශ්‍යය මම කියන්නේ ඒක අවශ්‍යය පිළිවුවා. අපි ඒගොල්ලන්ට ගෙනල්ලා දුන්නා. සමහර අය පස්සේ ඇවිල්ලා ඇහුවා මේ පුරවන්න බැරි වුණා ගන්න වේවි කියලා. ඉතින් අපි සතියක් විතර දීලා තිබෙන නිසා ඊට පස්සේ මු දුන්නේ නෑ. ඒගොල්ලන්ට අත්‍යවශ්‍ය නැහැ. යාළුවෙක් ඊළඟ තරම් හරි. එතකොට දැන් මේක අතේ නැත් ති ළමයි ඉන්නේ එක පන්තියක විතරයි සයින්ස් ඉමේජ් එක ළඟ මේක නැහැ. ඕගලන්ට හෙට දෙන්නේ අපි. නමුත් වාමේක චුට්ටක් ලියලා තියාගන්න නැත්නම් මේ වීඩියෝ එකේ රෙකෝඩින් එක අපි දාන්න මේ YouTube රෙකෝඩින් එකක් දාන්න. මාස්ටර් ප්ලෑන් එක අතට අරගෙන සයින්ස් ඉමේජ් එකයි හෙට මම මේ කියන දේ ආයේ බලන්න. බලන්න මේක කම්ප්ලීට් කරගන්න. රයිට්. දැන් රෙඩි වෙමු අපි. ටින්කල පෑ භාගින් ඉවර කරගමු. වැඩි වෙලාවක් ගන්න බෑ. මේක පටන් ගන්නවා පෙබරවාරි 5. ඉවර වෙන්නේ කවද්ද? මාර්තු 23. එතකොට පෙබරවාරි 5 ඉඳන් මාර්තු 23 වෙනකන් තියෙනවා ළමයි දවස් 48ක් තියෙනවා අපිට. මේ දවස් 48 ඇතුළත ඔයා මේක කරන්න යන්නේ. නමුත් ඉස්කෝල ටර්ම් ටෙස්ට් තියෙනවා කිව්වා, ඩබල් ඊටි තියෙනවා කිව්වා. ඒතර මේ දවස් ටික ස්කිප් කරලා එහෙම උනොත් කරලා දාන්න. නමුත් මේකට ඔයා වැඩ දෙමු. ගත්තනේ මේක. ගත්තනම් මේකට වැඩ කරන්න ඕනේ. හරිද? අපි කැමති අය විතරයි ගන්න කිව්වේ. දැන් ගත්ත අය වැඩ කරන්න ඕනේ. අපි දැන් පස්සෙන් එලවමු. හරිද? රයිට්. දැන් ඉතින් මේක අර මොකද්ද පොටි වලි ගියාල්ලා ගත්තාද මොකද්ද එකක් කියනවා නේද? ආ. ඒ වගේ තමයි. හරි. දැන් ඉස්සල්ලාම දැන් ඔයාගේ සපෝට් එක මට මේක ඕනේ ඉතුරු ටික පුරවන්න. දැන් මේක ඉකෝන් ටික පුරවලා තියෙන්නේ මම. හරිද? මම දැන් මාස්ටර් බ්ලෑන් එක අතේ නැතුව යම් කෙනෙක් පන් තියෙනවා නම් එයා චුට්ටක් බලා ගන්න. මේක මෙන්න මෙහෙම සීන් එකක්. හරිද? අපි දැන් මේ යන්නේ නිකම් මේ A3ක් ගන්න නෙමෙයි, top rank එකකට වැඩ කරන්න යන්නේ. මේ plan එක තියෙන දවස් 48කට. මේකේ මෙන්න මෙහෙම icon ටික තියෙනවා. icon මම ඔහොම fill කරලා තියෙනවා. පාඩම් කරන්න ඕනේ මොකක්ද? ඒක ඉවරලා කරන අමතර වැඩ මොනවද? සම්පූර්ණ කරාද නැද්ද කියලා පාට දෙකක් මම දාලා තියෙනවා, green red කියලා. එතකොට කියන්නේ මේක එක දවසක්ම මගර ගන්න නැතුව කරන්න ඕන මොන වැඩේ තිබ්බද? ඉස්කෝල ටර්ම් ටෙස්ට් එකක් තිබ්බද? ඉතින් කමන්න නැහැ නේ මේක පාඩම් කරන එකනේ. හරිද? රයිට්. ඔය ඩබල් ඒටි චාටර් වගේ එක්සෑම් එකක් තිබ්බොත් හැරෙන්න, ඉස්කෝල ටර්ම් ටෙස්ට් එකක් දවසට උනන්ද ඒක මගර ගන්න නැතුව. ඔය ඒ කියලා තියෙන වාට ඒ අනු අනිත් විෂයන් දෙකෙන් ඔබට දැනට අමාරු විෂය, බී අනු ඔබට පහසු විෂය. රයිට්. දැන් මේක පුරව ගන්න මෙහෙම. දැන් ඉකෝන් එක චුට්ටක් බලන්න. ඔය දින පාඩමේ නම තියනවා, ඒ කරන අමතර වැඩ බලන්න. මේ මෙතන තියෙන අමතර වැඩේ බලන්න. මේ chart එක කරන්න, MCQ 12 ශ්‍රේණියේ පොතේ ඔය ටික කරන්න, 20 paper ලියන්න. එතකොට දැන් අනිත් විෂයන් වලත් ඔය වගේ මොනවද තියෙන්නේ කියලා දැන් චුට්ට මතක් කරන්න. සර්ලා දීපු ප්‍රශ්න තියෙනවද? paper තියෙනවද? short note තියෙනවද? පොඩ්ඩක් මොනවා හරි මතක් කරගෙන දැන් අනිත් විෂයන් වල. මම past papers උත් දාලා දෙන්න ඉන්න මම පෙන්නුම්. icon වල. දැන් මේ 2019 ප්‍රශ්න අංක 4, 15 ප්‍රශ්න අංක 4 පේනවද? ඔය පාස් පේපර්ස් දාපු අවස්ථාවක් තියෙනවා මේ. හරිද? රයිට්. දැන් ඔයා ඉස්සලම් ඔන්ලයින් අයට මාස්ටර් ප්ලෑන් එක ගන්න විදිහක් නැද්ද අලුතෙන් ආවේ? ආ, මැසේජ් එක දාන්න. මැසේජ් එක දාලා ගන්න. ගන්න විදිහ කිය. දැන් මට කියන්න ඉස්සල්ලාම ඔයා දැනට අඳුනගෙනද තියෙන්නේ ඉකෝන් හැර ඔයාගේ ඒ විෂය මොකද්ද, බී විෂය මොකද්ද කියලා දැනට ඔයා හඳුනගෙන තියෙන. දැන් මම ඔයා මාතකද මේක පුරවන්නේ යන්නේ? ඒ බී වෙන් කරගෙන තියෙන දැන් ඔයා. රයිට්. එතකොට දැන් ඔයා ළඟ ඒ විෂයම් දෙක ඉකෝන් නෙමේ, අනිත් විෂයම් දෙකේ මේ වෙදි සම්පූර්ණ ඔයා ළඟ තියෙන මැටීරියල් ටික දැන් ළඟට අරගන්න ඉස්සලාම. ඉගෙන ඔයාලගේ තියෙන IT හරි මොන හරි accounts හරි මොන හරි ඔයාලගේ තියෙන සම්පූර්ණ set එක දැන් මෙහෙම චුට්ටක් ගන්න. අරගෙන නිකන් මම නිකන් දල වශයෙන් ඇහුවොත් අපි ගමු උදාහරණ විතර IT කරන ළමයෙක් ළඟ මේ වෙද්දි පාඩම් කීයක් ඉවර වෙලා තියෙනවද? මේ වෙද්දි සාමාන්‍ය ඔයාලගේ syllabus එකේ එක එක තැන්වල මම දල අදහසක් ගන්න. නිකන් මේ උදාහරණයක් විදිහට මම කියන්නේ 7ක් වගේ ඉවර වෙලා තියෙනවා. ඒ 7ට ටියුට් කීයක් වගේ හම්බෙලා තියෙනවද ඔයගොල්ලන්ට සාමාන්‍ය? ටියුට් හරි මොන හරි. ඒ 7ට ටියුට් 7ක්.
සමහර අය පොත්වල ලියන අය ඇත. සමහර එකවුන්ටින් කරන අය වගේ දැන් සාමාන්‍ය පාඩම් කීයක් වගේ ඉවර වෙලා තියෙනවද එකවුන්ටින් කරන අය? එකවුන්ටින් නම් 10ක් වගේ කරලා තියෙනවා. 9ක් 10ක් පවුල් ව්‍යාපාර වගේ යනවා ඇත්තේ. මං දැන් මේ ප්ලෑන් එකෙන් පිට වැඩ කරන විදිය මං ගැන අද මං කියන්නේ නැහැ. මොකද අද ඇවිල්ලා ඉන්නේ මාස්ටර් ප්ලෑන් එක ඉල්ලගෙන මේකට වැඩ කරනයි විතරයි. ඊළඟට ආයෙ මට කියන්න සාමාන්‍යයෙන් ඔය දැන් ලොජික් කරන අය වගේ මම විෂය දෙක තුනක් ගන්න උදාහරණ කිදෙන. ලොජික් කරන අය වගේ ගත්තොත් සාමාන්‍යයෙන් පාඩම් කීයක් වගේ මේ වෙද්දි කිරීලා තියෙනවද? ලොජික් නැතම 8ක් වගේ කරලා තියෙනවා රයිට්. හරි. හරි 8ක් හැමෝම ඒ ලෙවල් එකේ වගේ තමයි. හරි ගුඩ්. දැන් මෙහෙමයි. ඉස්සල්ලාම ඔයා ඔතන බලන්න හොඳට ඒ කියන දවසට අදාළව ඒ කියන්නේ ඔයාට තියෙන අමාරු විශේෂය. දින කීයක් තියෙනවද කියලා ටික ගාලා ගණන් කරගන්න. ඒට ඒට මම මේ දාලා තියෙන ප්ලෑන් එකේ විෂයන් කීයක් මේ දවස් කීයක් තියෙනවද කියලා ටික ගාලා ගණන් කරගන්න. මම දන්නවා දාපු දවස් ගන්නවා ඉක්මනට ගණන් කරගන්න. ඒ මේකේ ඒ කියලා දාලා තියෙන ඉලක්කම දවස් කීයක් තියෙනවද කියලා බලන්න. මේක පැන්සලෙන් පුරවන්නේ 15ක් තියෙනවා. හරිද? right. ඒ තමයි ඔයගේ අමාරු විෂය. දැන් ඔයාගේ අමාරු විෂය ට පාඩම් කරන්න තියෙන කොටස් ටික බලන්න ඔයාට දවස් 15ක් තියෙනවා. මාර්තු 23 වෙනිදි මේක ඉවර වෙනවා. හරිද? දැන් ගොඩාක් අයගේ තියෙන පාඩම් දැන් මට කිව්වා 8යි කියලා කිව්වා. 7යි කියලා කිව්වා. 10යි කිව්වා. එහෙම ඒවනේ තියෙන්නේ. හරිද? එතකොට මේක රෙකෝඩින් එකක් දෙනවා. හරිද? එතකොට දැන් මම දන්නේ නැහැ උදාහරණ දෙන්න. අපි හිතමු පළවෙනි ටියුට් එක බලන්න එක දවසක් යනවා. හරිද? නමුත් දෙවෙනි ටියුට් එක ලොකුද දන්නේ නැහැ. ඒතර ඒක බලන්න දවස් දෙකක් ඕනේ. ඉතින් කොහොමද? දැන් වා පැන්සලක් අරගෙන හරිද? ඒ පාඩම් ටියුට් එක තියෙනවනේ නම් ටික වා දන්නවනේ. ඔය ඒ කියන 15 ඇතුලේ ඔයාගේ තියෙන පාඩම් 7 හරි 8 හරි 11 හරි පොඩ්ඩක් බෙදා ගන්න විදියක් ටික ගාලා කැන්සල් නිකන් දැන් දා ගන්න ඕන. විෂයන් ගොඩාක් කරන ළමයි ඉන්න හින්දා හරිද මට එච්චර අදහසක් කියන්න බෑ මේ මෙදාට මේක මෙදාට මේක දා ගන්න කියලා. ඉකෝන් එක දාලා තියෙන්නේ ඒ කියන්නේ වගේ අමාරු විෂය. අමාරු විෂය පාඩම් කීයක් තියෙනවද කියලා බලන්න 7ක්ද 10ක්ද 11ක්ද එහෙම කමක් නැහැ. 11ක් නම් කොහොමත් ගොඩක් වෙලාවට එක විෂය එක පාඩමක් එක දවසකට වගේ දාගෙන පාඩම් එතකොට 1 2 54ක් වගේ දවස් දෙකකට වගේ දාගන්න පුළුවන්. දැන් පාඩම් 7ක් තියෙන කෙනෙක් ගත්තොත් පළවෙනි පාඩම නම් එක දවසින් බලන්න පුළුවන් නම් ඉතුරු 6 ඔයාට දවස් දෙක දෙක හරි ඒත් ලේසි එකක් එක දවසකට දාලා එහෙම ටික් ටික් ගාලා නිකන් දාගෙන යන්න දැන් පටන් ගන්න පැන්සලෙන් ඈ. මොකද ආයෙ මකන්න වෙනවා සමහර වෙලාවට. හරිද? එහෙම දාගෙන යන්න පටන් ගන්න දැන්. ඒ දාගන්න අතර වාරෙත් අහගන්න. දැන් මම ඔබට පාඩම් ටික දාලා දෙන්නම්. ඊට පස්සේ පෙබරවාරි 5ට කලින් ඔයා ඔබ දාගන්න අතර අහගන්න. පෙබරවාරි 5ට කලින් ඔය හැම පාඩමක්ම ඉවර වෙලා කරන්න පුළුවන් මොන හරි පාස් පේපර්ස් ටිකක් තියෙනවා නම් අවුරුදු ගොඩාක් නෙමෙයි සාමාන්‍ය අවුරුදු දෙකක්වත් දාගන්න. ඒ කියන්නේ ඔය අමතර අභ්‍යාස වලට සාමාන්‍යයෙන් ඉන්න ඕනේ ඔය සර්ලා දීලා තියෙන අභ්‍යාස තියෙන ටියුට්ස් මොන හරි තියෙනවා නම් අභ්‍යාස තියෙන ටියුට්ස් මොන හරි තියෙනවා නම් ඒවර දාගන්න ඔයාගේ මේ අමතර වැඩේට. ඊළඟට සාමාන්‍ය පාස් පේපර් දෙකක් විතර ෆුල් පේපර්ස් කියන්නේ ෆුල් ප්‍රශ්න කරන්න පුළුවන් නම් සාමාන්‍ය අවුරුදු දෙකක් වගේ දාගන්න. ඊට වඩා දාගන්න එපා. මේ අභ්‍යාසයක් කිව්වොත් ගණන් හදනවා වගේ නම් සාමාන්‍ය ගණන් තුනක් වගේ දාගෙන ඊට හා දාගන්න එපා. කරන්න බෑ ගණන් දෙකක් තුනක්. දැන් උදාහරණ විදිහට මම කියලා අසම්පූර්ණ සටහන්. ඒක වෙඩි පාන කරනදී අසම්පූර්ණ සටහන් සර් දීලා තියෙන අභ්‍යාස ටියුට් එකේ ගණන් තුනකුයි මොකක් හරි පාස් පේපර්ස් කියන්නේ ඔය ඒක පස්ස බලලා ලියා ගන්න.
දෙදස් විස්ස ගානයි 21 ගානයි හදනවා. අන්න එහෙම ළඟ ඒව කරන්න ගොඩක් ඊට පස්සේ ඒව නෙමෙයි. අන්න ඒ වගේ ගානට බෙදා ගන්න අමතර අභ්‍යාස. නැත්නම් මාට දැන් අපි තුමු BS වගේ එකක් පාඩම් කළා ව්‍යාපාර සංවිධාන බැලුවා. හරිද? ඒ ව්‍යාපාර සංවිධාන බැලුවාම ඔයාට හිතෙනවා ඒකේ ෂෝට් නෝට් එකක් ගහන්න ඕනේ. ඒතොර අමතර අභ්‍යාසෙට ෂෝට් නෝට් එකක් වගේ දාගත්තා නම් අන්න එහෙම ගන්න පුළුවන්. හරිද? රයිට්. පාඩම් ටික ඒ දවස් මාර්තු 23 වෙනකන් ටික ගාලා ලේලි ඉවර වෙච්චයි මට ඩන් කියලා දාන්න. අමතර අභ්‍යාස පස්සේ ලියා ගන්න. ඒක ඉකෝන් වලට මම දාලා තියෙන අමතර අභ්‍යාස බැලුවම ඔයාට නිකන් තේනේ. එහෙම දාලා මට කියන්න ඒට දින මදි වුණාද ඉතිරි වුණාද කියලා මට චුට්ටක් බලලා කියන්න. දැම්ම පැන්සල් එක. අමතර වැඩි එහෙම තියලා අපි ඔය පාඩම් කරන කොටස තමයි දාන්නේ. ඔයාලගේ දැනට තියෙන කොටස් ටික සේරම දාගන්න ඕනේ ඒ අමාරු විශේෂ ටික ටික් ටික් ගාලා දාගෙන දාගෙන යන්න. පැන්සල නිකන් කෙටින් කැතර දාගන්න. සේරම දාගන්න. දවස් දෙකක් ඉතුරු වුණා. දවස් දෙකක් ඉතුරු වුණා නම් දවස් දෙකක් ඉතුරු වුණා නම් ඔය 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 දාගත්ත පාඩම් ටිකෙන් තව මොනවාරි අමාරු පාඩමක් අරගෙන ඒක තව එක දවසක් දික් කරගෙන තව අමාරු පාඩමක් තව දවසක් දික් කරගෙන ඒක දැන් මකලා පස්සේ හදාගන්න. හරිද? එක දවසක් තව එකක් දික් කරගන්න. දවස් මදි වගේ. මදි වගේ නම් පාට අර පාඩම් දෙවවා දෙවෙනි ටියුට් එක බලන දවස් දෙකක් දාගත්තා නේ එක එක දවසකට ගන්න වෙනවා. ඒතර ඉදාට අමතර අභ්‍යාස ටිකක් අඩු කරගන්න. අමතර අභ්‍යාස එමු නොකර ඉන්න. ඔය දවස් දෙකකට දාපු එක නම් ටික කාලේ එකකට ගන්න. accounting ටිකක් බෙදා ගන්න තේරෙනවා මදිලු. accounting මෙහෙමනේ. දෙක accounting එක ඇත්තටම පාඩම් කරන්න දෙයක් නැහැනේ. accounting ඔය දැන් ඔයාලා ළඟ තියෙන ඔය set එකේ හරිද පාඩම් ටික තියෙනවනේ. ඒ පාඩම් ටික විතරක් ලියා ගන්න. accounting නම් එහෙම ඉතින් ලොකට පාඩම් කරන්න දෙයක් නැහැනේ. ඒ පාඩම් සම්පූර්ණ සටහන්. ශ්‍රය පාලන ගිනි. මොනවා? අහුල්ල අපා. ඔහොම දවස් ටික දාගෙන පාඩම් ටික විතරක් දාගන්න කරන අභ්‍යාස ටික පස්සේ මේකේ උනර පස්සේ ලියා ගන්න. ටියුට් එකෙන් ගණන් දෙකක්. පාස් පේපර් මොනාරි යන්නේ එහෙම එහෙම බෙදා ගන්න කවුන්ටින්. හරිද? රයිට්. දැන් මේකේ ගේම මේක පුරව ගන්න එකයි. මේ ගේම මේක පුරව ගන්න එකයි. දැන් මේ මේකට වැඩ කරන අය දැන් අහන්න එපා. ඒතර දවසට සබ්ජෙක්ට් කීයක් බලනවද කියලා. දැන් මේ ප්ලෑන් එකක් නෙමෙයි. ප්ලෑන් එක නෙමෙයි. මේ ප්ලෑන් එකට ස්ටික් වෙන්න ඕනේ දැන්. හරිද? සමහර දවසට සබ්ජෙක්ට් දෙකක් බලන්න තියෙනවා. සමහර දවස් එකක් බලන්න තියෙනවා. හරිද? රයිට්. මේක ගේම මේක පුරව ගන්න එකයි. ඒ කියන්නේ මුළු සිලබස් එකම දැනගෙන ඉන්න ඕනේ දැන්. පාඩම් වල නම් දැනගන්නත් එපා ඉතින්. පාඩම් ගුණම් දෙනකට නැත්නම් පුරව ගන්නත් දෙන්න. මේක අදම පුරවගෙන ඉවරයක් කරන්න අමතර අභ්‍යාසය පස්සේ දාගන්න. එතකොට මේක ඊට පස්සේ වට සම්විධාන වැඩේ පටන් ගන්න ඉතින්. හරි. ඊට පස්සේ ඉවරයි මට චුට්ටක් ඩන් කියලා දාන්න. දැන් ජොයින් වුණා කියලා මයි දැන් මුල්ටිකයි ටිකක් කියන්න වෙලා යනවා රෙකෝඩින් එක බලන්න. හරි. දැන් ඔය ඩන් කියලා දාන අය මට කියන්න පාඩම් ටිකයි
දවස් ටිකයි හරිද? ටැලි වුණාද? දැන් ඔය ගානට තියෙන පාඩම් ටික සේරම අර දවස් 15ට ඔබා ගත්තද? සිම්පල් වැඩක් තියෙන්නේ. පාඩම් ටික දවස් 15ට ඔබා ගන්න තියෙන්නේ ඔයාගේ ලේසි අමාරුකම් මත ඒ පාඩමේ. හරිද? පාඩම් 15 කොහොම හරි ඒ තියෙන ටික ගානට සෙට් වුණා. අරයි එලකිරි. හරි. දැන් ඔයාට පස් දැන් මම ගියාට පස්සෙ ඔයාට කරන්න තියෙන වැඩේ තමයි ඕකට අමතර අභ්‍යාස ටිකක් හදාගන්න. වැඩිය ඔළුව බෙහෙසන් දෙන්න එපා, නිකන් පාස් පේපර් එකක් හරි මොනවා හරි සර්ලා දීලා තියෙන ටියුට් එකේ ප්‍රශ්න ටිකක් හරි මොනවා හරි ඒක වල ගන්න. හරි. දැන් ගන්න ලේසි විෂය. ලේසි විෂය. හරිද? ලේසි විෂය දාගන්න. දැන් ඒකේ තියෙන පාඩම් ටික නිකන් ඔයගොල්ලන්ගේ ලේසි විෂයට ඔයගොල්ලෝ ගත්තේ මොකද්ද කියලා නිකන් මට දාන්න බලන්න. මම නිකන් පොඩි අදහසක්. Tamanට ලේසි මොකද්ද කියලා? accounting IT ආර එකක් දිදිල යනවනේ ලොජික් කාමිටි BS ඔව්ද ලේසි කිව්වා විදි කේ කඩේ කේ කේවල ලේසි එකයි මම කිව්වා ඒක මට කරන්න බෑ ඒක ඔයාම කරගන්න ඕන හරි ආ දැන් ඒකේ තියෙන දැන් BS එහෙම පාඩම් කීයක් කරලා දුන්නද මේ සාමාන්‍ය මේ 8 9 12ක් කරලා තියෙන 10ක් 12ක් කරලා තියෙන හරි එතකොට සාමාන්‍යයෙන් මේ ඒ වේ දැන් ඔය 10 12 කිව්වට ඔය ව්‍යාපාර ඇඳින්වීමයි ව්‍යාපාර ආචාර ධර්ම අනම්මනම් ඒ වගේ ඒවා දෙකම සාමාන්‍ය එක දවසින් බලන්න පුළුවන්ද එහෙමද? මම දන්නේ ව්‍යාපාර ඔවුනේ. එතකොට එහෙම එහෙම පුළුවන් නම් ටික ගාලේ එක දවසට දාලා ව්‍යාපාර සංවිධාන වගේ එකක් බලන්න සාමාන්‍ය දවස් දෙකක් විතර නම් ඒව දවස් දෙකකට දාගන්න. දැන් දැන් වර උපකාරක සේවා වුණා පාඩම ලේසි නමුත් ප්‍රමාණය වැඩි නේද? පාඩම ලේසි මම මේ BS මට මතක විදිහට මම කියන්නේ උපකාරක සේවා බැංකු රක්ෂණයේ ප්‍රමාණයේ සංනිවේදනයේ ඒවා මේ පාඩම ලේසි නමුත් අර ටිකක් ලුකුයි. එතකොට ඒක පොඩ්ඩක් දෙහිකට බෙදා ගන්න. දැන් අනිත් එක ඔන්න අහගන්න. තපරකන් ඕක බෙදා ගනිද්දි බලන්න දැන් උදාහරණයක් විදිහට පෙබරවාරි 10 11 12 පෙබරවාරි 10 11 12 නිමෝම් ප්‍රවේශයේ බලන්න දවස් 3ක් තියෙනවා. ඒ හැමදාම ඔයාට ලේසි විෂයක් බලන්න තියෙනවා. හරිද? මම නිමෝම් ප්‍රවේශයේම 3කට කැඩුවේ නිමෝම් ප්‍රවේශයේ එක දිගට බැලුවොත් ඔක මට ගිහින් නැහැ නේ. ඒතර නිමෝම් ප්‍රවේශය දවස් ටිකයි බලන්න. උදාහරණයක් විදිහට ඕකේ බලන්නේ අර මේ පටන් ගත්ත තැන ඉඳන් ආදායමේ චක්‍රය පවා සටහන ටික බලලා ඵලදායී ආර්ථික ක්‍රියා ඵලදායී නොවන ආර්ථික ක්‍රියා දෙපැත්තට බෙදෙන විදිය බලලා අර මේ නිරීක්ෂණේ නොවන ආර්ථික ක්‍රියා ළඟට එනකම් වගේ බලනවා ඵලයෙන්. ඊට පස්සේ ටික ගාලා අර ලේසි විෂය එක සබ්ජෙක්ට් එක පාඩමක් දාගන්න. දැන් එතනට වඩ එකක් දාගන්න එපා. මෙහෙම ඉවර කරන්න පුළුවන් එකක් ටික ගාලා දාගන්න. මොකද නිමෝම් ප්‍රවේශයේ බලලා තමයි අරක බලන්න තියෙන්නේ. හැබැයි දාන්න මූත අමතර අභ්‍යාසෙ වුණ නැහැ. ඒක බලලා ඉවර කරගන්න තමයි තියෙන්නේ. දෙවෙනි දවසේ නිමෝම් ප්‍රවේශයේ ආයෙ ටිකක් බැලුවර ලේසි එකෙන් තව පාඩමක් දාගන්න බලලා ඉවරයක් කරන්න පුළුවන් එකක්. හරිද? ඔය බැංකු රක්ෂණේ මම BS කරනේ මම මේ කියන්නේ. දැන් පෙබරවාරි 22 වගේ ගත්තොත් එහෙම ඔයාට ඒ ලේසි එකක් තමයි බලලා තියෙන්නේ. එතන ටික ලොකු පාඩමක් දාගත්තා නම් ඉදා දවසේ මාට ඒක තමයි බලන්න තියෙන්නේ. දැන් මේක මම වට දැන් මේක මම ඉකෝන් ගුරුවරයෙක් නිසා ඔයා හිතයි දන්නේ මම මේක ඉකෝන් ප්‍රයොරිටි දීලාද කියලා. එහෙම නෑ. ඔයා දැන් මේක බලන්න මේ පේපර් වාරි 16 අපි දැන් ගමු. දැන් 16ක් අමාරු විශේෂය බලන්න තියෙනවා. 17ක් අමාරු. 18 ඉකෝන් බලන්න තියෙනවා. 19 ආය අමාරු එකක් අමාරු එකක් ලේසි එකක් අර ආය එනවා. එච්චරට බෙදිලා තියෙන්නේ එච්චරට බෙදිලා තියෙන්නේ. දැන් මම මේක පිරිවැය බලන දවස් දෙකක් දාලා තියෙනවා. පිරිවැය හැබැයි දෙවෙනි දවසේ තියෙන වැඩ ටික බලන්න. ඔන්න ඕක ඔයා අනිත් විෂයන් ටිකේ ටික් ගාලා හදාගන්න එක තමයි ගේම. ඊළඟට මේ B වලට ඔන්න තවයි තනි දවසක් තියෙනවා. ඊළඟ ඒ දවස් දෙකක් තියෙනවා මේ අමාරු විෂය ගොඩ දාගන්න අනිවාර්යෙන්. මේ සාධක වෙළඳපළ
සහ වෙළඳපළ බිහුව පූර්ණ තරඟ ඒවා වැඩි පාඩම් කරන දෙකුත් නැහැ නේ. ඒතර ඉදාට අනිවාර්යෙන් ටින් කරලා ලේසි එකකුත් දාගන්න. මේ පෙපරන් 29 ගත්තත් ලේසි එකක් දාගන්න තමා. ඔය මේ D කියලා හිස් තැන තියෙන තැනේ, A කියලා හිස් තැන තියෙන තැනේ ඔයාගේ අනෙක් විෂය නම ලියන්න. දැන් මොනවද? ලොජික් හරි මොනවා හරි ඔය A කියන තැනත් ඒක පස් ලියක්. ඔය මේ ඊතිත් පෙළියක් තියෙන අමාරු විෂය ලියාගන්න, අමාරු විෂය ලේසි විෂය. ඒක මන් දන්නේ. Right. හරි දැන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරිද? ඉකෝන් හැර ලේසි අමාරු ඈ. ඉකෝන් පුරවල නැති. පා දැන් අන්න හරි. දැන් මෙහෙමනේ. දැන් ඔය දවස හරිද අපි හිතමු උදාහරණයක් විදියට පෙබරවාරි 17. පෙබරවාරි 17 ඔයා අමාරු විෂයක පාඩමක් දැන් දාගෙන තියෙනවා. එදා ඔයාට පට්ට 20 දවසක් පන්ති දවසක්. උදේ 8ට පන්ති පටන් ගත්තාම ඉවර වෙන්නේ හවස 5ට. එතකොට ඔයා ළඟ ඔයාට ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. මේ පාඩම බලන්න සාමාන්‍යයෙන් මට කොච්චර වෙලා යයිද? ඒ අපි දුම් පැය 5ක් කියලා. ඒ පැය 5 මං කොහෙන්ද හොයාගන්නේ? පහට පන්ති වෙලා ගෙදරදී 6 වෙනවා නම් 6:00 7 වෙද්දී නම් ඔයාලා මේක පටන් ගන්න වෙන්නේ 7 ඉඳන් කොහොමත් 11න් පස්සේ නැගිටලා ඉන්න බැයි නම් ඔයා බලන්න ඕනේ උදේ පෑයක් අරගෙන මේක කවර කරලා ඉතුරු පෑය 4 පස්සෙ රැයට බලන්න. ඒ දවසේ තියෙන වැඩේ කවර කරගන්න ප්ලෑන් එක ඒක ඔයා හදාගන්න. හරිද? කොයි වෙ මේ දැන් මට මේ තමයි මාස්ටර් ප්ලෑන් 1 එක. ඒතර මේකේ මට ඕනේ කොහොමරි වැඩේ කරන්න ඕනේ. මාස්ටර් ප්ලෑන් 2 එකට ගියාම සිලබස් එක දැන් ඔයා කවර් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම ඔයාගේ වැඩ කරන පැය ගාන හදන මේකේ. ඒ කියන්නේ ඒක සාමාන්‍ය ඉතුරු විභාගේ ලඟ වෙලා සාමාන්‍ය දවසට පැය 10ද 6ද 4ද ඒක අපි පස්සේ බලමු. එතන තියෙන වැඩ කරන පැය ගාන. ඉදිරියදා වැඩේ ෂේප් එකේ බලාගන්න. ඉතින් පන්ති ඇතුලේ කරන ඉදිරියදා වැඩේ බලන්නේ කොහොමද කියලා අහනවා. දැන් ඉතින් කියන්නේ ඉදිරියදා කරන වැඩේ කියන්නේ පැය දෙකක් කරන වැඩේ ගෙදර ගිහිල්ලා ඔයාට බලන්න සාමාන්‍යයෙන් විනාඩි 15ක් වගේ යන්නේ. අනික අපි පන්ති ඇතුලේ සාරාංශ කරලා ෆිසිකල් පන්ති වල ළමයි නා සාරාංශ කරලා ගෙදර ගියාම ඉතින් උග ටික ගාලා ඉඳම බැලුවම ඉවරයි. එකක් හරිද? හරි ලේසි එකක් දාගෙන ඉවරයි මට ඩන් කියලා දාන්න චුත්තා. ඩන් හරි ඉවරයි හරි නැත්නම් ටියුටි තුරුණා දවස් ඉතුරුණා මොකද උනේ? මොකක්ද උනේ කියලා දාන්න බලන්න. ඉවරයි රයිට්. ටියුන් දෙකක් ඉතුරු වුණා. අපාරු. ලේසි දෙකක්ද අමාරු දෙකක්ද? ලේසි දෙකක් නම් අර ෆුල් දවස් දෙකකට දාගන්න. ඔබ ගන්න. ලේසි දෙකක් නම් අර ෆුල් ෆුල් දවස් ඉන්නේ B බලන්න ෆුල් දවස් ඉන්නවට. ඒකකට ගිහිල්ලා ඔබ ගන්න. ඉතින් ප්ලෑන් එක හදාගන්න කොහොමද මේ දෙක බල ඉවර කරන්නේ කියලා. දවස් ඉතුරුනා. ඒක මරු වෙන්නේ. දවස් ඉතුරුනා නම් ටිකක් දැන් ලේසි එකනේ ලොකු පාඩම් තියෙන්නේ. දවස් දෙකකට දාලා ඒකට අමතර අභ්‍යාස ටික වැඩි කරගන්න. අමතර අභ්‍යාස ටික වැඩි කරගන්න. ඉතින් පැන්සල් මකලා හදාගන්න. හරිද? ඒතකොට ඒක පිළිවෙලකට හදාගන්න. දැන් උදාහරණ විදිහට මෙහෙමනේ. දැන් මම මේ පෙන්නනවා. දැන් ඔයා මෙතනට දාගත්ත මොකක් හරි පළවෙනි පාඩම. මෙතනට දාගත්ත දෙවෙනි පාඩම. දැන් ඔයාට ඉඩ ඉතුරු වුණා. කියන්නේ ටියුට් ඉවරයි එනකොට දවස් තියෙන. ඒතකොට අපි තුමුගේ පළවෙනි ටියුට් එක ටිකක් ලොකු ටියුට් එකක් කියන්නේ. එතකොට ඔයා මේක මකලා මෙතනටත් ඒක දාගන්න ඒ ඊළඟ පාඩම පස්සට අරගෙන යන්න. ඒ අයින් කරපු පාඩම පස්සට අරගෙන යන්න. එතකොට මේ 12 ශ්‍රේණියේ MCQ පොත දැන් ගන්න ළමයි. දැන් ඒ ගන්න කාලේ හරි. හරිද?
ඉගෙන ඔයා මේව එකපාරක් කරලා තියෙන්නේ. හරිද? MCQ පොත ඔයා එකපාරක් කරලා තියෙන්නේ. මේක මේ නිල් පාට. මේක ඔයා එකපාරක් කරලා තියෙන්නේ. මං හිතනවා පොතේ නෙමෙයි කරන්න ඇත්තේ. ඔය දාලා තියෙන ටිකක් පාඩමත් කවර් වෙන ටිකක් අමාරු MCQ ටික. හරිද? ඒ ටික තව එකපාරක් කරලා දාන්න. හරිද? දැන් මෙහෙමයි. දැන් ඔයා මේ අපි දිනපතා දිනපතා මම මේකට කෙනෙක්ව ඇලොකේට් කරලා තියෙනවා. හරිද? දිනපතා අපි ඔයාට හැමදාම රිමයින්ඩ් එකක් දෙනවා, මෙන්න හෙට තියෙන වැඩේ මේක ඉවර කරන්න ප්ලෑන් එකක් හදාගන්න. හරිද? එතකොට මේක තමයි මාස්ටර් ප්ලෑන් එක. ඒව ඇතුලේ පොඩි පොඩි සබ් ප්ලෑන් තියෙනවා, ඩේලි ප්ලෑන්ස්. ඒක ඔයා හදාගන්න. මේ සියල්ල මැනේජ්මන්ට් තමයි ළමයි. 100% මැනේජ්මන්ට් ඉගෙන ගන්න. ඉකෝන්නේ ආර්ට් ක්ලාස් කොමර්ස් ක්ලාස් ඉකෝන් ඉගෙන ගන්න. ඉකෝන් කියන්නේ මැනේජ්මන්ට් තමයි. සීමිත සම්පත් භාවිතා කර මේ ඌමනා සපුර ගන්න යන්නේ මේ මැනේජ්මන්ට්. හරිද? එතකොට ඔයාගේ ඔළුවේ අයිඩියා එකක් තියෙන්න ඕනේ. හෙට තියෙන්නේ මට අමාරු විෂය හවුල් ව්‍යාපාර තමයි තියෙන්නේ. ඒක කොහොමද කවර් කරන්නේ? ඒකට ඩේලි ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ඉගෙන ගන්න දේ තමයි මේ ඇප්ලයි කරන්න. ඔය BS වලත් තියෙනවා සැලසුම් කරන්නයි කියලා පාඩමක්. ඒ වලට මෙලෝ සැලැස්මක් නැහැ. මේ සමහර එළඟ නේද? එතකොට එහෙම බෑනේ. දැන් මේ ඉගෙන ගන්න දේ තමයි ඇප්ලයි කරන්නේ. එතකොට මේකට වැඩ කරන්න දවස් 48කින් ඔයාගේ පට්ට වෙනසක් තියෙනවා. ඒ කියන්නේ අපි කොච්චර මෙහෙම හිටියත් සැලසුම් සාගත වැඩේ කරේ නැත්නම් එක පට්ට අමාරු. හරිද? මේ දවස් හරි කියන්නේ මාර්තු 23 වෙද්දි ඒ වෙනස. ඒ කියන්නේ ඒක වචනින් කියන්න බෑ. ඒක ඔයාලා තේරෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක ඔයාගේ ඇඟට දැනෙනවා. ඔයා වෙලා තියෙන වෙනස. එහෙනම් දැන් ඔයාගේ තාම තියෙන අවුල දැන් ලකුණු අඩුයි සමහර අයගෙනේ. ET exam එකේ ලකුණු අඩුයි නේද? මේ papers දෙනවා දැන් ලබන සතියේ. හරිද? top 10 එහෙම තෝරලා තියෙන තාම කිව්වේ නැහැ මං ඉතින්. 12 දෙනෙක් ඉන්නවා. top 10 තේරුවා නමුත් 12 දෙනෙක් කියන්නේ. ඔය paper එකේ ලකුණු 50ට වැඩිපුර තියෙන හැමෝම හොඳයි. ඔය paper එකේ ලකුණු 50ට වඩා වැඩිපුර තියෙන හැමෝම නියමයි. හරිද? ඉගෙනේ ලකුණු දැන්ටවත් 70 ගණන් 80 ගණන් තියෙනයි බය වෙන්න එපා. 70ට වැඩි කියන්නේ මං කිව්වා කියලා ලියලා තියාගන්න. 90ෙන් තමයි නතර වෙන්නේ. හරිද? 90ෙන් තමයි නතර වෙන්නේ. අපි ඒක පස්සේ පටන් ගමු. papers ලියන එක දැන් හරි ඉස්සල් ළමයි කිව්වේ. paper ලියන්න ලියන paper 24ක් අපි එක දිගට ලියනවා. paper 24 එක දිගට ලියාගෙන ලියාගෙන යනවා කියන්නේ 25 තමයි A level paper එක. paper 24ක් ඒද ලියාගෙන 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 යනවා. අද ලියනවා 24 වෙනි එක, ලබන සතිය ඔයාලා ලියන්නේ 25 වෙනි paper එක. ඒ තමයි A level paper එක. එතකොට ඔය ලකුණු 50 ගණන් වගේ ඉන්න අය දැන් සෝත්සාහයෙන් ඉදට ඇවිල්ලා තියෙන්නේ. ඊට වඩා අඩු අය ගේ පොඩි අවුලක් තියෙනවා. ඒක හදා ගන්න ඕන. ඒක හදාගෙන අපි උඩට එමු. හරිද? ඔය 50 පන්න ගන්න. ඒක ඔයා කරන්න ඕන එකක්. ඉගෙන ඔයා ඉස්සලා පාඩම් කරන්න එපේ. දැන් මේක දෙන්නේ ඒකට. පාඩම් කරලා ඉස්සලා ඔයා ආයු කියන්නේ මම ඔයාව පුරුදු කරවනවා. ඔයා අවි ආයුධ ටික අරගෙන එන්න. හරිද? මුකුත් අර හිස් අතින් આવොත් මේක පුරුදු කරන්න බෑ. පණික අත් දෙක මනවන આવොත් එහෙම මට ඔයාව ට්‍රේනින් කරවන්න බෑ. හරිද? බැට් එකයි බෝලේ අරගෙන එන්න. ඒතර ට්‍රේනින් කරවන්න. ලියන විදිය. හරිද? ඒකට තමයි දැන් මේ සන්නද්ධ වෙන්න තමයි ඔයාලඟ මේක තියෙන්නේ. එතකොට මේක පාවිච්චි කරලා මාර්තු 23 වෙද්දි ෆුල් සන්නද්ධ වෙලා ඉන්න. හැබැයි ඔන්න අහගන්න. ලංකාවේ මිනිස්සු ඇතුළු අපි හැමෝගෙම තියෙන ඒ නවුලක් තමයි අපි අපි පටන් ගන්න මාර දක්ෂයි. නමුත් අපි කරගෙන යන්න රෙඩි නැහැ. ලංකාවේ ගොඩක් මිනිස්සු ඔයත් ඒ කැටගරියේ තමයි මම දන්නවා. ඔයාටත් හැම ටියුට් එකකම මුල් පිටු ටික පුළුවන් ඇති. හැම ටියුට් එකකම මුල් පිටු ටික පුළුවන් ඇති. මොකද අපි පටන් ගන්න තමයි දක්ෂයත්. එම කරගෙන යන්න බෑ අපිට. ප්ලෑන් එකක් උනත් අපි පටන් ගන්නවා මිසක් එහෙම ලොකුවට කරගෙන යන්න හැම ටියුට් එකම මුල් පිටුඩුකෙ පුළුවන් අග ටික බෑ. මොකද හැමදාම පටන් ගන්නවා. බිස්නස් උනත් පටන් ගන්නවා වහනවා පටන් ගන්නවා වහනවා. එකක් පටන් ගන්නවා වහනවා තව එකක් පටන් ගන්නවා ඒක වහනවා වෙන එකක් පටන්. හැමදාම අපි ස්ටාර්ට් තමයි ගන්නේ. ජිම් යනවා දවස් දෙකයි තුනයි ඊට පස්සේ යන්නේ. ඒ පටන් ගන්නවා. හරිද? මොකද ස්පෝර්ට් එකක් කරන්න ගන්නවා පටන් ගන්නවා එච්චරයි. හරිද? දැන් මේකත් පටන් ගන්නවා. නමුත් එහෙම නවත්තන්න නම් බලාගෙන මං හිතනවා මේක ගත්තේ එහෙම කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ මේක අපි හැමෝටම දුන්නේ නැහැ. මේ හැමෝටම දුන්නේ නැහැ. කොටිම පුරවපු නැති ළමයෙක් ඇවිල්ලා ඉල්ලුවා. ඉල්ලුවා ගොඩාක් අය ඉල්ලුවා. පන්තිවල චිප් පවම දුන්නේ. දුන්නේ. ඒ කියන්නේ අපි හිතුවේ මේක පිරෙව්වේ නැහැ කියන්නේ යාර මේ ඕනේ නැහැ. මේක පිරෙව්වා කියන්නේ ඕනේ.
එතකොට මේක අරගෙන තියෙන්නේ. ගත්තේ කවුද, ගත්තේ නැත්තේ කවුද කියලා නම් ලිස්ට් එක පාවා අපි ළඟ තියෙනවා. එතකොට දැන් මේක අරගෙන තියෙන්නේ. Now you have to do this. ඔයා මේක කරන්න ඕන. හරිද? ඔයා වැඩේ පටන් ගන්න ආනන්ද කරගෙන යන්න. දැන් ඔයාට මම ඔන්න පාඩම් ටික පුරවලා දුන්නා. හරිද? අමතර අභ්‍යාස ටික අද දවස හෙට දවස අරගෙන ඔබ පුරවලා ඔන්න සවුද ඉඳන් පටන් ගන්න රෙඩි වෙන්න. අපි හැමදාම ඔයා ෆලෝ අප් කරනවා හැමදාම. මාර්තු 23 වෙනකම්ම ෆලෝ කරනවා. හරිද? චාට් එක ගහන්න තියෙන හෙට නම් අද මතක් කරනවා. හෙට තියෙනවා පිරිවැය චාට් එක රෙඩි වෙලා ඉන්න, වෙලාවක් හදාගෙන තියාගන්න කියලා. හෙට පට්ට 20 දවසක්, හෙට ඔයාට පන්ති දවසම අපි චුට්ටක් ඔයාට මතක් කරනවා චාට් එක ගහන්න පොඩි වෙලාවක් මතක් කරලා තියාගන්න කියලා අපි පොඩක් ෆලෝ කරනවා හැමදාම. හරිද? ඔන්න ඕක තමයි බැලු බැලමට එළියෙන් බලද්දී ආ මේ නෑ පොඩි වැඩක්, පොඩි ප්ලෑන් එකක් වගේ වුණාට මේක මාස්ටර් ප්ලෑන් එක. මේක එක දිගට ඔයා මේක වැඩේ කරගෙන යොත් දවස් 48ක් යන මාසිකවමාරක් ඔයා සබ්ජෙක්ට් තුනේම පට් එක්ස්පර්ට් කෙනෙක් වෙයි. අය අද්දුටුයි ප්‍රත්‍යක්ෂ 23 ළමයිව අපි එහෙම ගෙනල්ලා තියෙන ඕන තරම්. හරිද? right. ඒ නිසා සෞදි දැන් වැඩේ පටන් ගන්න. ටර්ම් ටෙස්ට් ඒ ස්කෝල වල EAT exam ඒවා චුට්ටක් මැනේජ් කරගෙන, හරිද, පොඩක් මේ දවසක් මේ මේ 48 උපරිම දවස් දෙක තුනක් මිස් වෙයි. ඊට යනම් මිස් වෙන්න බෑ. 40කට එහා අනිවාර්යෙන් ගන්නට වැඩේ කරගෙන යන්න. මේක ඉවර වුණාම අපි තියෙනවා ඊළඟ විභාග. ඊළඟ විභාගෙත් මාර්තු අග සතිය වගේ අපි තියෙනවා. ඒතර වා මේකට වැඩ කරලා තියෙන්නේ සබ්ජෙක්ට් තුනම කවර් කරගෙන තියෙනවා. හරිද? රයිට්. ප්‍රශ්න තියෙන අයට දාන්න පුළුවන් මොනවාද ප්‍රශ්න කියලා. ආ දාන්න ඕන ප්‍රශ්නයක් මම ඕන එකට උත්තර දෙන්න. පාඩම් ගැන නෙමෙයි මේක සම්බන්ධ. කරන්න බැරි වුණොත් මොකද වෙන්නේ? කරන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඒක එහෙම හිතන්න එපා, කරන්න. කරන්න. මේ අලුතෙන් ආවයි, අලුතෙන් ආවයි මේක ගන්නෙ කොහොමද? ගන්නෙ මෙහෙමයි. ඔයා ෆිසිකල් පන්ති කෙනෙක් නම් අලුතෙන් ආවි කියලා ඉල්ලකන්න. ඔන්ලයින් පන්ති කෙනා නම් මැසේජ් එකක් දාලා පොඩක් අහගන්න කොහොමද ගන්නෙ කියලා ටයිප් කරන්න. පේපර් අපි බලපු පේපර්ස් එවන්නේ කවද්ද? ඔන්ලයින් එකේ බලපු පේපර්ස් එවනවලමයි මේ මේ පාර ටියුබ්ස් සෙට් එකත් එක්ක එවනවා. පොඩක් මේක රදාලා පොඩක් ප්‍රශ්න ටිකක් අහන්න. මේ මේක රදාලා ප්‍රශ්න. මේක රෙකෝඩින් එක දානවා. ලොජික් වල සමහර අන්න ලොජික් වල සමහර පාඩම් තියෙන ගණන් හදන්න. ජියෝග්‍රාෆි වල පාඩම් ටිකක් ඒ මැද්දට දාගන්න බැරිද? පුළුවන්. ඒ කියන්නේ ඔයා කියන්නේ දැන් ඔයාගේ ලේසි එක මොකද්ද එතකොට? එතකොට මට කියන්නකෝ ලේසි එක මොකද්ද? ලොජික් ජියෝග්‍රාෆි ලොජික්. එතකොට ලොජික් ඒ කියන්නේ මට හිතෙනවා මෙහෙම එකක් කියනවා. හිතන්නේ ඔයා කියන්නේ ලොජික් තියෙන ගණන් හදන්න, ඒව ගණන් හදලා ඉවරුනහම මට වෙලාව ඉතුරු වෙන. ඒ ඉතුරුන වෙලාවට ජියෝග්‍රාෆි ටික දාගන්න බැරිද? ඒක නේද අහන්නේ. ඔයා මෙහෙම කරන්න. ඔයා එතකොට B කියලා තියෙන තැන and A කියලා දාගන්න. B කියලා තියෙන තැන වලට and A කියලා දාගන්න. ඒතර ඔයා දන්නවනේ දැන් B කියලා දාලා තියෙනවා ලොජික් පාඩමක්. ඔයා හොඳටම දන්නවා මේක මට පැයෙන් දෙකෙන් ඉවර වෙනවා. මට ඉදාල ජියෝග්‍රාෆි පාඩමක් දාගන්න ඕනේ නම් and A කියලා දාලා. එතකොට ඔයා එහෙම දාගෙන ගියාම අර A කියන එකට දවස් 15යිනේ තියෙන්නේ. ඒක තව 20ක් විතර වෙයි ඔයාලා. හමන්නේ. එහෙම කළා දාලා. 13 වසරේ සිලබස් එක කවර් කරන්නේ කොහොමද? වෙනම plan එකක්. ඔව් ඒක අපි මං කියන plan 2 එකේදී කියන 13 එක. අපි සාමාන්‍යයෙන් තව මාස එකම අරගෙන ඉතින් 13ට යනවා. homework එක මැනේජ් කරන්නේ කොහොමද? homework එක මැනේජ් කරන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් ක්ලාස් වල homework එකක් මම හිතන්නේ ගෙදරදී දෙන homework එකක් වායන්නේ ඇත්තටම විෂයන් තුනම බැලන්ස් කරන්න හිතෙන තැනකට නම් ඔයා යන්නේ බොහෝ දුරට. විෂයන් අන්බැලන්ස් වෙන්න homework හම්බෙන්නේ නැහැ නේද? මං කියන්නේ ගණන් 125ක් හදාගෙන ඉන්න එහෙම කියන්නේ නැහැ නේද? සාමාන්‍ය ඒ දින homework එක ගොඩාක් වෙලාවට ගෙදරදී පැයක්
කෝ ඇතුළත ඉවර වෙන්න ඕනේ මං හිතන්නේ. ඊට වඩා ගන්න විදිහ දැන් මම දෙන්නේ ප්‍රශ්න පහ. මම ප්‍රශ්න පහක් දෙමු. ඒතර මං හිතන්නේ ප්‍රශ්න පහ ලියන්න ඔයාට මම දවස් ගන්න දෙනවා ප්‍රශ්න පහ මේ ෆිසිකල් පන්තියට. ඔන්ලයින් එකේ අපි ප්‍රශ්න පහ දෙන්නේ නේ. එතකොට ඒ ප්‍රශ්න පහ ලියන්න සාමාන්‍යයෙන් වාට කිදිරි දුපරිම පැයක් වගේ යනවා. එතකොට ඒක බැලන්ස් කරගන්න. හරිද? ඔන්ලයින් එකේ හැට දෙන්නේ නැති රෙකෝඩින් එක තියෙන නිසා. අර උගලන් රෙකෝඩින් එක තියෙන නිසා මතක් වෙන තමයි ප්‍රශ්න පහ. ගණන් ගොඩක් වැඩි නම් ඒක ළමයි අර මං හිතන අමාරු විෂය කරන දවසට බැලන්ස් කරගන්න වෙනවනේ. දැන් එක දවසක් මගේ ඇරුණොත් අනිත් දවසේ ද ඒ ටික කරන්නේ නැත්නම් අදාළ දවසේ ටිකද මගේ ඇරුණොත් ඒක අතහැරලා දා. මොකද වුණා එකක් අපි කරන්නේ ගොඩක් වෙලාට දැන් පන්ති වුණත් නෝට් එකක් ලියාගෙන යද්දි සමහර ළමයි මම දකිනවා නෝට් එක යාට එක තැනක් මිස් වුණොත් එයා ඕ බලනවා මේ මෙයා පැත්ත බලලා දැන් මං කියන එක අහගන්නෙම නෑ නේ අරග බලලා දැන් මගේ ඇරුණේ ගැන හිතේ ඉන්නවා. නෙවර් එක කරන්න එපා කවදාවත්. වාද හොඳටම දන්නවා පේලියක මගරුණ ටික් ගාලා ඒ පේලිය අතරේ ඊළඟ පේලිය දා ලියාගෙන ලියාගෙන ගියද මගරුණ එක පස්සේ කරා. වාද මෙතන එක දවසක් මගරුණ එක ස්කිප් කරන්න කරන්න දෙන්නේ ගියා හෙට දින ටික් කරන්න ගන්නට බල. ඊට පස්සේ 23න් පස්සේ අපර දවසක් අමු ඒක ටික් ඒ කියන්නේ ඒතකොට ඒක අපි හිතන දාන්නේ ඔය කියනවා ඒක ටික් ගාලා දැන් මාක් කරලා තියෙනවනේ දැන් ඔය කෙලිම රෙඩ් එදා දවස රෙඩ් ආර මේ කියන්නේ මේ රතු පෑන කරා නිකන් මේ මතක් එදා දවස රෙඩ් බැලුවේ නේ ආයතරා බල්ල මොදර දන්නවා සාධක වෙනද බල බැලුවේ නේ. එතකොට ඒ දවස් ඉදින් අයින් කළා අයින් කළා මදි පාඩුව පස්සේ බලන්න තියාගන්න. හරිද? එතකොට පාඩ කරලා තියෙන්නේ අපි පාඩ කරන්නේ ඒකයි. පාඩ කරපු නිසා ඔයා දන්නවා ඇත්තරම මේ කලේ මොකද්ද කලේ නැත් මොකද්ද කියලා. ටර්ම් ටෙස්ට් තියෙන දවස් ටිකේ වැඩ කරන විදිය ඕ දැන් මෙහෙම ටර්ම් ටෙස්ට් තියෙන දවස් ටිකේ කියන්නේ මම දැන් හෙට අපි හිතමු ඉකෝන් කියලා. ඉතින් මම හිතන්නේ හෙට ඉකෝන් තියාගෙනවා අද දවසේ ඇතුළත ඉකෝන් සිලබස් එකෙන් බලනවා කියලා. නේද? හෙට ටර්ම් ටෙස්ට් ඉඳලා ඉකෝන් සිලබස් එකම බලන්නේ නැහැ නේ මොකක් හරි පාඩම් දෙකක් බලන්න. ඒතර ඒක මේ එහෙම බලන්න බැහැ නේද කියන කතාව ඒකනේ. එතකොට ඉතින් වාට මක් හරි බලන එක බලලා වාට මේක බලන්න වෙනවා. දැන් දැන් ටැබ්ලට්ස් ටයිම් ටේබල් එක හම්බෙලා නම් තියෙන්නේ. දැන් හෙට ඉකෝන් නම් අද 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 තියෙන ඉකෝන් වලට වාටේ අවශ්‍ය පාන ටික දාගන්න. වාට හෙට තියෙන්නේ අකවුන්ටින් නම් ඊට දවස් ගානකට කලින් ඔයාගේ අකවුන්ටින් තියෙන ඒ කියන තැන නම් ඒකට වාට බලන්නම ඕන පාන ටික දාගන්න. මේ විදිහ ටයිම් ටේබල් එක හම්බෙලා නම් තියෙන්නේ ඒක දිහාත් බලලා ඔය දැන් දාපු ටික උච්චර පැන්සිලෙන් මකලා හදාගන්න. හරිද? ඒ කියන්නේ බලන්න අත්පොෂම් පාන ටික තියෙනවනේ දැන් සිලබස් එක බලන්න වෙලාව නැහැ නේද? අමතර වෙන කොලම් එක පුරවද්දී ප්‍රශ්න ආවොත් WhatsApp message එකක් දාන්න. දාන්න. ඒතර අපි පොඩ බලලා කියන්නේ. Alright. දැන් එක දවසක් මොනවද? එක හර කිව්වනේ. සම්පූර්ණ කළ බව කියන්නේ කම්ප්ලීට් කරන්න කොහොමද? එක පාට කරන්න. එක පාට කරන්න. එක පාට කරන්න. ඒ සම්පූර්ණ කළ බව කියන එක පාට කරන්න. ඒ එතකොට දන්නවා මේ ඉතුරු වෙච්ච කම. MCQ පොත ගන්න කොහොමද? message එකක් දාන්න. ගෙදරට යවන්න. හරි. එහෙනම් ඕක තමයි අපි පටන් ගන්න යන plan එක. පෙබරවාරි 5. අද පෙබරවාරි 2. ඔය ටික ඉවර කරගන්න, පුරව ගන්න. මොනවාරි event කිව්වොත් අපි WhatsApp message එකක් දාලා වානිගම් test මේ කළාද කියලා නිකන් check කරන්න එමු. මේ ඇහුවොත් මොන හරි ටික ගාලා එකක් එවන්න. ඔක තමයි තියෙන්නේ විසරේ. හරි. ඔයාට මේ මොන හරි ඕන ඩවුට් එකක් තිබ්බොත් WhatsApp message එකක් දාලා ඒ විසර ටික අහන්න. ඒනම් හැමෝටම සුභගතුම් ජයන් ජය වෙන්න ඕනේ. මාර්තු 23 වෙද්දී ලොකු වෙනසක් වෙලා දෙවි වගේ අපි විශ්වාස කරනවා ඒ වෙනස. එන්න එන්න කියලා මේ මා ඒ වෙනස වෙනවා. හරිද? එහෙනම් හැමෝටම ජය වේවා. පෙබරවාරි 5 පටන් ගමු එහෙනම් අපි හැමෝම. මමත් මේ ගේම් එකේ ඉන්නවා. අපේ ස්ටාෆ් එකම ගේම් එකේ ඉන්නවා. මාර්තු 23 වෙනකන්. ඔයත් ගේම් එකේ ඉන්න ඕනේ. අපි හැමෝම ඉන්නවා. ඔයා තමයි ෂුවර් නැත්තේ. ඔයා ගේම් එකේ හිටියොත් 23 වෙනිදී ලොකු චේන්ජ් එකක් ඇවිත් අපි ඉදර කතා කරමු.
ඔය හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම එදා විද්දි මේ ඉවර වෙලාදී. මම හරියටම මාර්තු 23 බලමු දවස කවුද වැටෙන එක. මාර්තු 23 කවුද වැටෙන? මාර්තු 23 මම බැලුවා දවස කවද දවස පුළුවන් දවස නා සෙනසුරාද? සෙනසුරාද අපි එදා තියලා 24 වැටෙනවා පොය. අපි 24 රෑ මේ වගේ හම්බ වෙනවා. හරිද? 24 රෑ මේ වගේ හම්බෙලා කතා කරලා බලමු ආට මොකද වුනේ කියලා. හරිද? ඔන්ලයින් අය අලුතෙන් මාව පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ මාස්ටර් ප්ලෑන් එක ගැන දන්නේ නැහැ. කොහොමද ගන්න කියලා අහනවා. WhatsApp message එකක් දාලා අහන්න. ඉතින් බලලා පණිවිඩය කියලා. හරිද? ඔන්ලයින් අය ගන්න විදිහ ඇත්තටම මොකද මේ වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන තමයි තියෙන්නේ. හරි. එහෙනම් හැමෝටම good night. අපි හම්බෙමු. සාමාන්‍ය පන්ති papers දෙනවා මේ ලකුණු ගන්න විදිය ගන්න. top 10 අයට තෑගි දෙනවා ලබන සතියේ. එහෙනම් ජය. කන්තලේ පැත්තේ ඉන්න අය එන්න පෙබරවාරි 8 අපි එනවා කන්තලේට. ජයපුර ඉස්කෝලේට තෑගිත් අරගෙන එනවා පෙබරවාරි 8. එහෙනම් ජය. good night. god bless you busan. good night.